මේ දවස්වල වැඩිපුරම ඇහෙන වචනයක් තමයි නිරෝධායනී කියන්නේ. ඇත්තටම මේ නිරෝධායනී කියන්නේ මොකද්ද? මුලින්ම මේක ලෝකෙට අලුත් වචනයක් නොවන බව කිව යුතුයි. ලෝ පුරා පැතිරුණු සහ පැතිරෙන වසංගත තත්ත්වයන් පාලනය කරන්න ගන්න මූලික අවස්ථාව විදියට නිරෝධායන ක්‍රියාවලිය හඳුන්වන්න පුළුවන්. ක්වරන්ටයින් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් මේක හැඳින්වුණත් ඉතාලි භාෂාවෙන් තමයි මේ වචනය උපත සිදු වෙලා තියෙන්නේ. කොරෙන්ටා ජියෝනි එහෙමත් නැත්නම් දින 40 යන අර්ථයෙන් මේ ව්‍යවහාරයට එකතු වෙනවා. 1347 ඉඳලා 1351 දක්වා යුරෝ ඒසියාවේ සහ යුරෝපා රටවල බ්ලැක් ඩෙත් නමින් පැතිරිලා ගියපු මහාමාරිය වසංගතයෙන් මිනිසු මිලියන 200ක් විතර මරණයට පත් වුණා. ඒ මාරාන්තික වසංගතයෙන් යුරෝපයේ ජනතාවගෙන් 30% කෝ ඊට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වුණා. මෙතෙක් යුරෝපීය ඉතිහාසයේ සිදුවුණු මහා ඛේදවාචක විදියට ඉතිහාසයට එකතු වෙන්නේ මේ සිදුවීම. ඒ වසංගතයෙන් පස්සේ නැවත වතාවක් යුරෝපය තුල රෝග බිය පැතිර යන්නේ 17 වන සියවසේදී වැනිසියාවට ප්‍රදේශ ඉලක්ක කරමින්. ඉතාලියේ ප්‍රධාන නාවික වෙළඳ මධ්‍යස්ථානය වුණේ වැනිසිය. එවකට හිටපු වෛද්‍යවරුන්ගේ මතය වුණේ දින 40ක් යම් ආසාදිත පුද්ගලයෙක් හුදකලා කරලා තිව්වම රෝගය පැතිර යන එක අවම කරගන්න පුළුවන් කියන එක. ඒ මතයට ගරු කරලා බොහෝ සැකයට භාජනය වුණ පිරිස් නිවාස අඩස්සියේ තැබුවා වගේම ඒ වසංගත කාලයේදී වැනිසියට එන නැව් වෙරළින් පිටත සීමාවේ දින 40ක් විතර නැංගුරම් දාලා තිව්වා කියලා වාර්තා වෙනවා. නිරෝධායනය කියන්නේ සිදු කළ යුතුම සහ ජනතාවට හිතැති ක්‍රියාවලියක්. නවතම කොරෝනා වෛරසය නිශ්චිතවම වැළඳිලාද කියලා හඳුනා ගන්න දින 14ක් ගත වීම නිසා යම් පුද්ගලයෙක් රෝගිය පැතිර යන කලාපයේ ඉඳලා එනවනම් නිරෝධායන මධ්‍යස්ථානයක එම දින සංඛ්‍යාව ගත කරන්න ඕන වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි රෝගය රට පුරා පැතිර යාම වළක්වා ගන්න. මේ ක්‍රියාවලියෙන් යම් පුද්ගලයෙකුට ප්‍රතිඵල දෙකක් හිමි වෙනවා. එකක් තමයි සෞඛ්‍ය අනාරක්ෂිත බව සහ ආරක්ෂිත බව තහවුරු කර ගැනීම. කොරෝනා වැළඳීම කියන්නේ මරණය වැළඳ ගැනීමක් නොවන බව සියලු දෙනාම වටහා ගත යුතුයි. මේ වෙනකොට මියගිය සංඛ්‍යාව වගේ 10 ගුණයක් රෝගී සුව කරගෙන නිවෙස්වලට ඇවිල්ලා තියෙනවා. මිය ගියපු බහුතරය වයස්ගත පුද්ගලයින් සහ විවිධ ශ්වසන රෝගාබාධයන්ට පෙර සිටම ප්‍රතිකාර ලබාගෙන තියෙන පුද්ගලයින්. මෙතෙක් ලෝකෙ පුරාම නිරෝධායන මධ්‍යස්ථාන බොහෝමයක් ඇති කරලා තියෙනවා. කොරෝනා කියන්නේ ඒ ලෝ පුරා ක්‍රියාත්මක වෙන දසවන අවස්ථාව. ලෝකෙ තියෙන වසංගත තත්ත්වයන් වළක්වා ගන්න සකස් කරපු නිරෝධායන ක්‍රියාවලිය ප්‍රථම වතාවට ආරම්භ වෙන්නේ 1665 දී බ්‍රිතාන්‍යයේ ඉයාම් නැමැති ගම්මානයේදී. ඒ ප්‍රදේශය පුරා පැතිරිලා ගියපු මහාමාරිය වසංගතය මඩලන්න තමයි ඒ ගම්මානය නිරෝධායන ගමක් විදියට වෙන් කරලා තියෙන්නේ. දෙවන නිරෝධායන කලාපය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටලා තියෙන වරාය ආශ්‍රිතයේ නිර්මාණය කරේ ටයිෆොයිඩ් උණ රෝගය පැතිරියාම වළක්වා ගන්න. ඊට පස්සේ 3 වෙනි අවස්ථාව විදිහට ඇමරිකාවේදී 1907 ඉඳලා 1910 දක්වාත් 1915 ඉඳලා 1938 දක්වාත් ටයිෆොයිඩ් උණ රෝගය පැතිරියාම වළක්වා ගන්න නිරෝධායන කලාප වෙන් කරලා තියෙනවා. නැගෙනහිර සැමෝවා කියන්නේ පොලිනේසියාවේ පිහිටලා තියෙන ස්පාඤ්ඤයට අයත් දූපතක්. ස්පාඤ්ඤයට යටත් විජිත සමීදී ගොඩබසින නැවියන්ගෙන් හටගනිපු උණ රෝගය දූපත පුරා පැතිර ගියා. 1918 දී සැමෝවා දිවයිනට ගොඩබැසීම පවා තහනම් කරමින් නිරෝධායන කලාපයක් බවට පත් කළේ 4 වෙනි අවස්ථාව ලෙස. 5 වෙනි වතාවට ලෝකයේ තුල නව නිරෝධායන කලාපයක් වාර්තා වෙන්නේ ග්‍රනාඩ් දිවයිනේ පැතිර ගියපු ගව බැටළු යන සත්වයන්ගෙන් හටගනිපු ඇන්ත්‍රැක්ස් රෝගය මුල් කරගෙන. දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් මේ දිවයින තුල ඇති කරා. එහිදී ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය සිදු වුණේ ග්‍රනාඩ් දිවයින ඇතුලේ. එහිදී සිදුවුණු අත්වැරදීමකින් මෙම රෝගය පිටතට කාන්දු වෙලා මුළු දිවයිනම නිරෝධායන කලාපයක් කරලා තියෙන්නේ 1942 දී. 1990 පමණ වෙනතෙක් නිරෝධායන ක්‍රියාවලිය පැවතිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. 1969 1971 අතර කාලය තුල මිනිසා සඳ ගමනට අවතීර්ණ වුණා. ඒ සඳහා සහභාගී වුණු ගගනගාමී දින 7ක් යනතුරු නිරෝධායන මධ්‍යස්ථානයක රඳවලා තිබුවේ යම් විසබීජකාරකයක් පෘථුවියට මුසුවීම වළක්වා ගැනීමේ අරමුණු. 7 වෙනි වතාවටත් ලෝකයා නිරෝධායන ක්‍රියාවලියකට අවතීර්ණ වීම සිද්ධ වුණේ 1972 දී යුගොස්ලෝවියාව පුරා පැතිර ගියපු වසූරිය වසංගතයත් සමග.
ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා වගේම එරට රජය විසින් මාර්ෂල් ලෝ හෙවත් යුද නීතිය පවා පනවා තිබුණා. 2014 වසරේදී අප්‍රිකා මහද්වීපය ආක්‍රමණය කරමින් පැතිර ගිය එබෝලා වසංගත සමයේදී එම කලාපේ විවිධ රටවල නිරෝධායන කලාප ආරම්භ කරන්න සිදු වුණේ රෝගය පැතිර යාම අඩාල කිරීමට. එම රටවල දින 21ක් පුරා නිරෝධායනය සිදු කළා වගේම එය අතිසාර්ථක පිළියමක් බවට ලොව පුරා පිළිගැනුණා. 2020 වසරේදී නිරෝධායන කලාප දෙකක් ඉදිවෙන්නේ චීනයේ හා ඉතාලියේ. ඒ වර්තමානයේ ලොව පුරා බියකරු අත්දැකීමක් ගෙන දෙමින් පැතිර යන කොරෝනා වසංගතයට වැටබැඳීමක් ලෙස. ශ්‍රී ලංකාව වගේ පස්ගුණයක ජනතාවක් වාසය කළ වුහාන් ප්‍රාන්තය සම්පූර්ණ නිරෝධායන කලාපයක් බවට චීනය නම් කළා වගේම මේ වෙනකොට චීනය තුළ රෝගය පැතිර යාම 90%කින් පමණ අවම කර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතාලිය තුලත් මේ මාසේ 10 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 3 වෙනිදා වෙනකන් විශේෂ අවසරයකින් තොරව නගරෙන් නගරයට ගමන් කිරීම පවා තහනම් කළේ නිරෝධායන ක්‍රියාවලියේ එක් පියවරක් විදිහට. මේ සියල්ලන්ගෙන්ම විවිධ බාධක ඉරිහැර මිනිසුන්ට හිමි වුණත් ඉන් දීර්ඝකාලීන සමාජ මෙහෙයක් හා වටිනා ජීවිත අකාලේ අපගෙන් වෙන්වීම නතර වීම නියතයි. ඒ නිසා නිරෝධායනය පමණක් නොදැනුවත්කමින් විවේචනය කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. යම් කෙනෙක් නිරෝධායනයට අකමැත්තක් දක්වනවා නම් දැනට රැඳී සිටින ස්ථානයේම රැඳී සිටීම තමයි රටට කරන්න පුළුවන් ලොකුම පරිත්‍යාගය. බෞද්ධයෙක් විදිහට මම මුළු හදවතින්ම බුදුන් වහන්සේගෙන් ආයාචනා කරනවා බෞද්ධ රටක් වෙන මගේ රට ආරක්ෂා කරලා දෙන්න. නිතරම අපේ වීඩියෝස් එක්ක එකතු වෙන්න තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න.